අද දිනේ සබරගමු මධ්‍යම බස්නාහිර වයඹ සහ ඌව පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවල අදත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. දකුණු අන්දමන් දූපත් අසල ඒ කියන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඈතී කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේක ඇත්තටම අද දිනේ වෙනකොට පීඩන අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙලා තියෙනවා. හැබැයි මේක දෙවින්දා විතර වගේ එනකොට පීඩන අවපාතයක් වෙලා බොහෝ විට මේක ගමන් කරන්නේ ඉන්දියාවේ වෙරළබඩ තීරයේ දක්වා. මෙහි ඍජු බලපෑමක් කොහෙත්ම නැහැ කියන එක තමයි ජනතාවට මතක් කරන්න තියෙන්නේ. අද උදෑසන කොළඹට බලපෑ අධික මීදුම් තත්ත්වයේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන දහවණයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. මේ කොට්ටාව පිවිසුම අද පෙරවරුවේදී සුව ආකාරයයි. බදුල්ල හාලියල ප්‍රදේශයේද අද උදෑසන දැඩි මීදුම් කාලගුණික තත්ත්වයක් පැවතුණා. මෙතර පසුගිය දින කිහිපය පුරා දැහැලුණු අධික වර්ෂාව සමග පුත්තලම අනුරාධපුර මාර්ගයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට වී තිබුණා. ජලය බැස යාමට නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බල කරමින් ඊයේ දහවල් පුත්තලම අනුරාධපුර මාර්ගය හරහා ඇති දුම්රිය හරස් මාර්ගය ආසන්නේ විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ආපදා කළමනාකරණ කමිටුවේ තීරණයකට අනුව එම මාර්ගයේ ජලය බැස යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඊ රාත්‍රියේ බලධාරීන් පියවර ගත්තා. මෙතර මාවය හරහා පල්ලිගමහ කොටදිනියාව ගම්මානයේ යාකරමින් ඉදිකර තිබූ පාලම පසුගියදා ගංවතුරෙන් මුළුමනින්ම විනාශ වුණා. ප්‍රදේශවාසීන්ගේ ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමට තාවකාලික පාලමක් ඉදි කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණේ ඒ අනුවයි. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් පාලම ඉදි කරදී ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි. අපි මෙහෙන් ගියොත් යනවා කිලෝමීටර් 3 කින් විතර, අහරෙන් ගියොත් යනවා 20ක් 30ක්. ඔය දාලේ මේ කැඩුනන් පස්සේ මේ දරුවෝ උණ ගහක ඉල්ලා ගියා. අපිට ඉක්මනින් මේ කොටස හදලා දෙන හැටියට අපි ඉතාම කරුණාවෙන් යුද්ධ ඉල්ලා සිටිනවා.